දොරටු වැඩුම සිය අහට අන්තර්ජාලය ගුවන් විදුලි නාලිකාව අහස සිසාරාවිත් ඔබ දෙසවනට දායාද කරන වැඩසටහන් අතරින් කලාලේදී ඔහුගේ එහෙම නැත්නම් ඇගේ පන්හිඳෙන් උත්පාදිත පද්‍ය නිර්මාණ ගද්‍ය නිර්මාණ ලෝපුරා රසික රසිකාවියන් වෙතට ගෙන යමින් ඔහුට හෝ ඇයට තවත් ශක්තියක් ගෙන දෙමින් මාධ්‍ය ප්‍රචාරක සත්කාරය සමග දොරට වැඩුම පෙර සාකච්ඡාමය වැඩසටහන් මාලාවේ තවත් අනගි අවස්ථාවක් ඔබ වෙත ගෙන එන්නයි මා මේ සූදානම. මා සමග අද මේ දොඩමළු වන කලාකරුවා ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. නම කීසැනින් දන්නා හඳුනන මෙතුමා මොරටුව සරසවියේ ඉංජිනේරු පාඨමාලාව හදාරා බැංගලෝර විශ්වවිද්‍යාලයේ ප්‍රශ්චත් ව්‍යාපාර කළමනාකරණය සපුරා එහිම කථිකාචාර්යවරයෙකු සිට දැන් ශ්‍රී ලංකාවේ පිළිගත් ආයතනයක ජ්‍යෙෂ්ඨ කළමනාකාරවරේ. ඔහු තමා ගම්පහ අස්ගිරියේ පදිංචි මහේන්ද්‍ර දුෂ්යන්ත සූර්යාරච්චි. නොහොත් අපි කවුරුත් නමින් හඳුනන මහේන් සූරි කලාකරුවා. තමා අති නිම වූ කවි රස ජනනි නම් සඳස් කවි ග්‍රන්ථය අගෝස්තු මස 12 වැනි සෙන්සුරාදා සවස 2ට කොළඹ 7 නිදහස් මාවතේ පුස්තකාල ප්‍රලේඛන ශාලාවේදී ඔබ දෝතට පුද දෙන්නයි වැයම. ඒ ගැන දැනගන්නට මම මෙලෙස ඔහුගේ හඬ විවර කරන්නම්. දොරටු වැඩුම සිය හඬ අන්තර්ජාලයේ ගුවන් විදුලි වෙනුවෙන් දොරටු වැඩුම පෙර සාකච්ඡාවට ආයුබෝවන් කියා ඔබතුමාව පිළිගන්නවා. ආයුබෝවන්. මීට පෙර එක් සාකච්ඡාවකදී පොඩි ඉඟියක් කළා පොතක් එළි දැක්වීම පිළිබඳව. අද එනම් ඒ බලාපොරොත්තුව මල් පල ගන්නයි සූදානම. සතුට ඇති බොහොම. ඔව් අනිවාර්යෙන්. ගොඩක් සතුටිය අද දවස. මේ එකනේ අපි සාකච්ඡා කිරීම මේ මෑතකදී. එතකොට මේ කොහොමද මේ ඉලක්කය සපුරා ගත්තේ? මේ පොතක් එළි දැක්වනවා කියලා එදා කිව්වා. එතකොට මේ ඉලක්කේ මොකද? එතකොට මම කියප විදිහට මේ සීගිරි සිත්තරාගෙන් සීගිරි අක්ෂරාව කියන කල්පන්දිකම හරිම ආසයි. ගොඩාක් සාහිත්‍ය වේදින්ගේ ਵਿਚාරයට ඒ වගේම පැසසීමට ලක්වෙච්ච කවිපන්තියක් විදිහට මට මේක හඳුන්වන්න පුළුවන්. මේ කවිපන්තියේ තියෙන්නේ සීගිරි චිත්‍ර අඳින වෙලාවේ වැල් පලන්සියක් උඩ මහා ගල් කන්ද උඩට වෙලා චිත්‍ර සීගිරි චිත්‍ර අතරම කාශ්‍යප රජුරුවන්ගේ දිසාවුගේ චිත්‍ර කියලා උපකල්පනය කරොත් මේ චිත්‍ර දකින වෙලාවේ අඳින වෙලාවේ ඒ සිත්තරාට මොනව හිතෙන්නේ නැද්ද? එක පැත්තකින් හැඩ හුලන් වෙනවා. තව පැත්තකින් මේ වැල් පලන්ටි එකතන මේක තිරික කර හෙල්ලෙනවා. නැටෙන්න මරබිය තියෙනවා. තව පැත්තකින් ශෘංගාරයෙන් පිරුණ ඉතාමත් ලාලිත්‍යයෙන් පිරුණ කාශ්‍යප රජුරුවන්ගේ අන්තපුරේ හිටපු අගවිසව එහෙම නැත්නම් අගවිසවක් ඇවිල්ලිවලා නිර්වස්ත්‍රව නග්නව තමුන් ඉදිරියේ ඉන්නවා. මේ හැම දෙයක්ම මේ හැම හැඟීමක්ම එක කැටි වෙච්ච පැතිගත්තු හිතකට කොහොම දැනෙන්නේ නැද්ද? අන්න ඒ වගේ අදහසක් තමයි මම මේ කවිපන්තියෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ. සහ මේ චිත්‍ර මොන විදිහට දැන්නේ මොනවද ඒවට පාවිච්චි කරපු තාක්ෂණේ අර මේ හැම දෙයක්ම මේ කවිපන්තිය ඇතුලේ තියෙනවා. ඉතින් මම හිතනවා මේ කවිපන්තිය මම ඇත්තටම ආසම කරන කවිපන්තියක්. ඇත්තම මම හිතනවා මේ කල්පන්ති කරලා තියෙන විදිහෙන් මේ සමහර විට මේ ආධුනිකයන්ට වුණත් ලේසියෙන් වටහා ගන්න පුළුවන් කියලා මම හිතනවා. එහෙමයි. ඔව් ගොඩක් කල්පන්ති ඇත්තටම ඕනම ආධුනිකයෙකුට තේරුම් ගන්න පුළුවන් සරල භාෂාවෙන් තමයි ලියලා තියෙන්නේ. මොකද නූතන යුගය ගත්තොත් එහෙම ඉතාම ගැඹුරු සාහිත්‍ය භාෂාවක් එහෙම නැත්නම් සිංහල භාෂාවක් භාවිතා කරත් එහෙම බහුතරයෙන් ඒක පැසසුමට ලක් වෙන්නේ එහෙම නැත්නම් බහුතරයකට ඒක තේරෙන්නේ නැහැ.
ඉතින් ඒක හින්දා මම ගොඩක් වෙලාවට පුළුවන් තරම් උත්සාහ කරා සරල කවි වලින් මේ කවි පොත හැඩ කරන්න. අපි කවි පන්ති කියනවා නම් අමාවෙනු මැන විසුනේ රුව හඳ උඩු කය මුදුසුවින් දමා මුතු වැල් හැඩ දමානික ගෙනර පැලෙස දෙව්ලොවින් විමානය මුත් හසුත් රජුගේ අපට හිමි දුක්පත් මුවින් යොමානෙත වරදක් කළේ නැත දුටුව මුත් නිරුවතරුවින් අහස් ගැබවල් අලංචිය මත තෙත බදාමය තනවලා දහස් වර මර තැති ගතින් රුව ඇන්දේ විවිබිය නිමවලා පහස් ලැබුවත් නුඹේ උඩුකය ගොකටු කිරි මත ඔබවලා රහස් තැන් මා වසා දැමුවින් රැගෙන ගගනත නිල්බලා සිතේ තිබුනත් කලා සිතුවිලි කෙලෙස තැති සිත අඹන්නෙම් ගතේ වදිනා සැඩසුලං වැල් වලට සියෝ ළඟ දවන්නෙම් ඉතී වැරදුන එක් වතාවක ගෙලෙන් වන්දිය ගෙවන්නෙම් මෙතේ බුදු හිමි යනේ රැකුමන වෙහෙර සිත් තම් අඳින්නෙම් ලැබුනි පසසුම් සිත රාසි ගිරියෙන් බිතු සිතු හන්දවා තිබුනි ඇත් බර වස්තුවෙන් මා වඩා හිඳුවා බන්දවා බඹුනි පන රැකි පලංචියේ සිට මැනවි ගනු පින් වන්දවා එබුනි මට හිමි දුගී පැලටම නුඹව මතකයේ රන්දවා දොරට වැඩුම මට ආස හිතුන මේ කවිය කියන මේ ලතාව ඇති මට කියන්න බලන්න මේ ඔය කවියක තියෙන ලතාව කොහොමද මේ ඉගෙන ගත්තේ ඒක පාසල් යන කාලේ ඉගෙන ගත්තද නැත්නම් දෙමාපියන්ගෙන් ආවාසයෙන් ඉගෙන ගත්තද කොහොමද මේක මගේ අමතර ප්‍රශ්නේ මේ කවිය ලස්සන වෙන්නේ ඇත්තටම මේ කවිය තියෙන යටි ස්ථාන සහ විරාම ස්ථාන නැත්නම් විරාම ස්ථාන මේ විරාම ස්ථාන අපි එහෙම නැත්නම් කවියේ තාලය හිතේ තියාගෙන කවිය ලිව්වොත් අපිට මේ කවිය ඇත්තටම ලස්සන කරගන්න හරි ලේසියි. මොකද දැන් අපි එක කවිය එක දිගට ගලාගෙන යනකොට මැද්දෙන් මේ වචන කැඩුණොත් එහෙම යති ස්ථාන බිඳලි ඉවරලා ඒ එක සමහර වෙලාවට දෝෂයක් විදිහටත් හඳුන්වනවා. සහ ඒ කවියේ තියෙන අලංකාරය බින්දිනවා ඒ වගේ තැන්වලදී. ඉතින් මේ කවිය ඇත්තටම මේ ගලාගෙන යන රසයේ ඉන්නේ ඇත්තටම මේ යති ස්ථාන එහෙම නැත්නම් විරාම ස්ථාන නිසි විදිහට හසුරලා තියෙන ඉන්නේ. මේක මම ඇත්තටම ඉතාම මෑත කාලේදී තමයි මමත් තේරුම් ගත්තේ. ඉස්සර ඇත්තටම හිතුවේ මේ පද හතරක් ලස්සනට පෙළ පිහිටලි වෙලා ලස්සන කවි වචන ටිකක් කිව්වහම ඇත්තටම කවියක් වෙනවයි කියලා. නමුත් මෑත කාලීනව මේ ප්‍රවීණයන් ආශ්‍රය කරලා ඉවර වෙලා ඒ ලද ආభాෂයෙන් තමයි මේ විදිහට මේ යති ස්ථාන මේ දේවල් කොහොමද මේ විදිහට අලංකාර කරගෙන කවි කියන්නේ කියලා වලට ඉගෙන ගත්තේ මම. ඉතාම මෑත කාලේ.
වන් අම්බර සෙමර සාලන් බලා පෙළ ගැසේ නවත්තන්න නම් හිතෙන්නේ කවි ටිකක් කියන්නත් ඕනේ. මේ කියන්නක බලන්න මේ පොත නිර්මාණය කිරීමේදී කාගෙන්ද මේ අත හිත එහෙම ලැබුණේ මේකට? විශේෂයෙන්ම තල්ලුවක් තියෙන ඕනේ මේක කෙරෙන්න. එහෙම තියෙනවද? අනිවාර්යෙන්. මේ පොත පිටිපස්සේ මේ පොතේ ඇත්තම කතරු කියලා ඉවර වෙලා මහින් සූරිය නැත්තම් මගේ නම මේක ඇත්තම සඳහන් වුණාට අවුරුදු ගානක ගොඩාක් හොඳ මිනිස්සුන්ගේ ඒගොල්ලන්ගේ ශක්තිය වැයමේ උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහට තමයි මම මේ කතිරස ජනන පොත හඳුන්වන්නේ. මොකද මගේ පිටිපස්සෙන් හැමදාම හිටියා මගේ අම්මා, තාත්තා, චූටියක්, අලුකුවක්, කමල්ලි මේ හැමෝම නොහිටින්න මට මේ වගේ කවිතාවක් හම්බෙන්නේ අනිවාර්යයෙන්. ඉතින් ඒ හිත සංවේදී හිතක් හම්බෙන්න මට ගොඩාක් ඒගොල්ලෝ උදව් කළා. ඒගොල්ල පුංචි කාලේ ඉඳලා මං අල්ලි හිටියා. ඒ වගේම පොතක් කරනවා කියලා කියපු ගමම් පොතක් කරන්න ඕන කියලා කියපු ගමම් මට අමතකම කරන්න බැරි දෙන්නේ ඉන්නවා. හැරැව්වල නුර ගුණතිලක
කිවිඳුන, ඒ වගේම ගල්ගමුවේ ප්‍රේමා මුනිසිංහ කිවිඳියත් මේ දෙන්න මට මේ කවිපොත ඇත්තටම මගේ නමට වැඩි ඒගොල්ල දෙන්නගේ නම දැම්ම නම් මේ කවිපොතට ඉතාම වටින මේ නිර්මාණ විතරයි මගේ, අනිත් හැම පරිශ්‍රමයක්ම ඒගොල්ලන්ගේ. ඒගොල්ල තමයි අනුර අයියා ගොඩාක් මට උදව් කරා මේ කවිවල කොහොම දෙන්නේ, මේ කවි කොයි විදිහටද හැඩගන්වන්න ඕනේ, ඊළඟට මේ කවිවල තියෙන දෝෂ හැම දෙයක්ම මේ කවිය කොයි විදිහටද ගලාගෙන ඉන්නවද, මේ හැම දෙයක්ම මට ප්‍රේමක්කා කියලා දුන්නා. ඉතින් මේ අනුර අයියා සහ ප්‍රේමක්කා මං හිතන්නේ මගේ ජීවිතේ එක සංදිස්ථානයකදී මගේ වාසනාවට හම්බෙච්ච මොනගොන දෙන්නේ කියලා තමයි මට හිතෙන්නේ. ඒ වගේම මේ කවියේ කවි පොතේ ලස්සන පෙරවදනක් කියලා දුන්නා කලාභූෂණ ආචාර්ය පියසේන වික්‍රමරත්න සූරිය, මම හිතන බුදුමාගේ හොඳ සහෘදෙක්. ඒ වගේම පසුවදන වර්ණවත් කරා කිවිපති සනත් පියසේන කිවිඳුන්. ඉතින් මම ඉතාම ගෞරවයෙන් ඒගොල්ලෝ දෙන්නා මේ අවස්ථාවේදී මතක් කරන්න කැමතියි. තවත් කියනවා නම් මේ පොතේ පිටකවරේ නැත්නම් කංචුකයේ සකසන්න මට සත්කුමාර මහත්මයා, සත්කුමාර රණතුංග මහත්මයාත්, ඒ වගේම සංක මල්ලි ගොඩාක් උදව් වුණා, සහ මේ හැම දෙයකදීම මට මගේ පොතේ තියෙන ඒකට කියන්නේ සෝදුපත් බැලීමේදී මට වසන්ත මිහිඳුකුල සූගේ මහත්මිය ඉතාමත් ආදරයෙන් හැම දෙයක්ම අඩුපාඩු වෙලුවලා මට මේ පොත සාර්ථක නිර්මාණයක් කරගන්න උදව් වුණා. ඉතින් මීට අමතරව ගත්තොත් ඇත්තටම මේ හොඳ යාළුවෝ තමයි ඇත්තටම මිනිසුන්ගේ ජීවිත වර්ණවත් කරන්නේ. ඉතින් මගේ කුංචි කාලේ ඉඳලම මගේ ළඟින්ම හිටපු මගේ භාෂාව දැනුමට තාමත් මගේ සිංහල ගුරුවරියටත් වඩා මම හිතන්නේ මට භාෂා දැනුමට මහෝපකාරී වෙච්ච මගේ යාළුවෙක් ඉන්නා විදුර ඩයස්, විදුර ඩයස් අභිගුණ වර්ධන. ඒ යාළුවා මම ඉතාමත් විශේෂයෙන් මේ අවස්ථාවේදී සිහිපත් කරන්නේ. ඒ වගේම ප්‍රොෆෙසරා මනෝරේ නංගිත් බොහොම ආදරෙන් මතක් කරන්න කැමති මේ දාද. එතකොට මේ මට හිතුණා ඒ කියන්නේ මේ වෙන දෙයක් කරනකොට හොඳ මේ ශක්ති සම්පන්න පිරිසක් ඔබතුමාගේ පිළිපස්සේ නිතරම ගැවසුණා නේද? නිතරම ගැවසෙනවා. දැන් ඕනෙම තැනෙන් ගියොත් මේ කවිය සම්බන්ධ යම් ස්ථානයකට ගියොත් එතන තියෙනවා මේ හොඳ පිරිසක්. ඒකෙන් බොහොම සහයෝගය ලැබුණා කියලා මම හිතනවා. අනිවාර්යයෙන්. දැන් මේක ඇත්තටම මේ නම් වලින් ඉදිරිපත් කරන සඳහන් කරන්න බැරි තරම් පිරිසක් මේ පොත පිටිපස්සේ ඉන්නවා. විශේෂයෙන්ම සඳස් කවි පිටුව, ඊළඟට සමස්ත ලංකා ජාතික කවි සම්මේලනයේ කවි පිටුව, ඒකට මේවා ඉන්න අග්‍රගන්නේ කවි කිවිඳිය රැසක් ඉන්නවා, අගනුවර කවි සමාජයේ. එතකොට මේ කවි සමාජවල මේ මුහුණු පොත හරහා මාත් එක්ක සම්බන්ධ වෙන ගොඩක් කට්ටිය, මේ හැම කෙනෙක්ම මොනවා හරි අඩුපාඩුවක් වගේ දැක්කනම් එහෙම කිසිම බයක් නැතුව කිව්වා මම ඒ අඩුපාඩු හැම එකක්ම බොහොම ආදරෙන් පිළිගත්තා. ඒ පිළිගත්ත හැම අවස්ථාවකදීම මම හිතනවා මම දෙයක් ඉගෙන ගත්තයි කියලා. ඉතින් මාව විවේචනය කරපු, ඒ වගේම මාව ආදරෙන් මාව අගය කරපු මේ හැම කෙනෙකුටම මම බොහොම ස්තුතිවන්ත වෙනවා. වගේම මගේ පුංචි කාලේ ඉඳලා මට උගන්වපු සිංහල උගන්වපු රාජකරණ ටීචර්, ඒ වගේම හැම කෙනෙක්ම මගේ ගුරුවරු සහ කවි කිවිඳියන් හැම කෙනෙකුටම මම ඉතාමත් ආදරෙන් ස්තුතිපූර්වක වෙනවා. මේ පොත පිටිපස්සේ ඒගොල්ලන් හැමෝගෙම ශ්‍රමය යන්න එන්න සෞමිය සඳසේ මා
ගමනේ රුසිරි බොමා ආදරේ නොකියා ඉන්නේ කොහොමා මගේ රන් කඳට මම ආදරේ මගේ රන් කඳට මම ආදරේ ඔබ නැතිව බැරුවා ඔබ නොදැක බැරුවා ඔබ නැතිව බැරුවා මග සොය සොයා ඌ සනහලා සත්තකයි මං ඔබ එතැයි ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න ඔබ එතැයි සිටුවා මම පෙරුම් පිරුවා ඔබ එතැයි සිටුවා මග බල බලා නිතු දව දවා රත්ත රන් මං මග බලා සිටියා ඔබ ඇවිත් යන්න එන්න ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න ඔබ එන්න ඔබ ඇවිත් යන්න දොරටු වැඩම. ඒ වගේම මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ පොත ජනගත කරන්න ප්‍රචාරණ ආයතන විදිහට, ඒ වගේම පබ්ලිෂර් විදිහට කවිවර ආයතනය, කවිවර ප්‍රකාශන ආයතනයට, විශේෂයෙන්ම කවි නංගිට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ පොත දොරට වැඩීම දක්වා සාර්ථකව අවශ්‍ය සෑම කාරණයක්ම නිසි අයුරෙන් එකලස් කරලි ඉවර වෙලා මට උදව් කිරීම සම්බන්ධයෙන්.
තවත්යක් මට අහන්න ඕනේ, මේ ඉදිරියටත් මේ වගේ කල්පත කරන්න කියලා යම් බලාපොරොත්තුවක් එහෙම තියෙනවද? ඉදිරියට කවි පොතක් කියන්නේ දැන් මම හිතනවා මේ මේ කවි පොතෙන් පස්සේ මම දන්න විෂය සම්බන්ධයෙන් ඇත්තටම කවි කවි ඇවිල්ලිවල මගේ సౌందර්ය විෂය. නමුත් මම ව්‍යාපාර කළමනාකරණයේ ඒ වගේ දේවල් සම්බන්ධයෙන් මම මගේ දැනුම සමාජයට දෙන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මම හිතනවා ඒ සම්බන්ධවත් මොකක් හරි ඒ විෂයට සම්බන්ධව පොතක් ලියලා ඒ ළඟට ආපහු කවි පොතක් ලියනවා. එතකොට මගේ දැනුම ජනගත වෙනවා කියලා මට හිතෙනවා. මම හිතන්නේ ඊළඟට කල යුත්තේ මම ඒක තමයි මගේ දැනුම ජනගත කරන්න ඕනේ. කියන බලන්න එවනම් මේ සීහඳ කරන මේ මෙහෙවර ගැන කොහොමද තියෙන අදහස එහෙම? ඇත්තටම මේක මම ඔබතුමා මට අවස්ථාවක් දුන්නේ නැතත් මම කොහොම හරි මැද්දෙන් පැනලා හරි කියන්න කියලා තමයි හිටියේ. මේ සමාජ මෙහෙවර මම දැකලා නැහැ. වාණිජ මාධ්‍ය ශාස්ත්‍රයේ මේ වගේ සේවයක් සාහිත්‍යදරයින්ට කරන සේවයක් මම දැකලා නැහැ ඇත්තටම. ගොඩක් වෙලාවට දේශපාලනීකරණය පසුබිම් කරගත්ත තමුන්ගේ ඒ වටේ ඉන්න කට්ටියව ඒවට හොඳට ගෙවන කට්ටියට එහෙම නැත්නම් සමාජ තරාතිරම අනුව ඒගොල්ලන්ව වර්ණනා කරන ඒ වගේ සමාජයක් තමයි දැන් ගොඩක් වෙලාවට බිහි වෙලා තියෙන්නේ වාණිජකරණයත් එක්ක. ඉතින් නමුත් දැන් මේ පොත ඇවිල්ලිවල මගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය මේ වගේ අලුත් පරපුර ජීව මොනද සාහිත්‍යයට ඇතුල් වෙන අවස්ථාවේ මේ වගේ අතහිතක් දෙන මාධ්‍ය ජාලයක් විදිහට මම හිතන්නේ මම දහස් වාරයක් ස්තුතිවන්ත වෙනවා සියහඬ මාධ්‍ය ජාලයට මේ කරන සාහිත්‍ය මෙහෙවර ම ඇති ඔබතුමාලගේ මේ මේ මාධ්‍ය ජාලයේ ਸਰව ප්‍රකාරයෙන්ම ඔයගොල්ලෝ කරන වැඩ සාර්ථක වෙන්න මේ කරන පුණ්‍ය කර්මයම ඇති. බොහොමත්ම ස්තුති. එහෙමනම් මේ කියමුද බලන්න තවත් ලස්සන කවි පන්තිය. මම මේ කවි පන්තිය තෝරගන්නේ මගේ පොතේ තියෙන පත්තිරු කවි එහෙම නැත්නම් සරල කවි තියෙන පරිච්ඡේදය යටතේ හැමෝටම තේරෙන භාෂාවෙන් ලියන ඉතාමත් සරල කවි පන්තියක්. ඉතින් මේකෙදි මම මේ කවි පන්තිය ලියන්නේ අම්මා ගැන. හැමෝම දන්නවා අම්මගේ සෙනෙහස ගැන. ඉතින් අම්මා කොයි විදිහටද අපිව නලවන්නේ නැත්තේ? අම්මා අපි ගැන මොන වගේ බලාපොරොත්තු තියන් ඉන්නේ? දහසකුත් එකක් කවි ලියවෙන්නේ. මේකත් ඇවිල්ලා ඒ මවගුණම සිහි කරන ඒ අම්මා ගැනම ඒ කරපු සේවයෙන්ම ලියපු පුංචි කවි පන්තියක්. මම මේ කවි පන්තියෙන් කවි දෙකක් විතරක් කියන්නම්. රසවින්දනය උදෙසා. දහ දුක් විඳ ගෙවා මා බිහි කරන්නැති එකයේ හොවාලේ කිරේ කර හොවන්නැති නිදියන තුරුම රස බර කවි කියන්නැති ඇති දැඩි වෙනු බලා කඳුලලි සලන් නැති දිවියේ හොඳ නොහොඳ අතරින් ලොව කිව්ව වෙන් කර හය හතර ඔවටන ගෙන පෙව්ව මගේ ලොව සතුට ගෙනෙනට කඳුලලි බිව්ව
මග පෑදවා යන්නට මග නුඹ සෙව්ව. ඇතම ඉතම අලංකාරය ඇතම කවියක තියෙන්න ඕනේ. මේ අලංකාරය තියෙන්න ඕනේ ඒක ආර්ථ රසය, ශබ්ද රසය ඔය කියනව විශේෂයි නේ කවියට. ඇතම මේක ඒක අන්තර්ගත වෙලා තියෙනවා. මම බොහොම සන්තෝෂ වෙනවා. දස මස ඔබ මා කුස රැඳවුවා, දවසක් දුක් ගිනි සිතින් දරා, මතු දියුණුව නිරතුරු ඔබ පැතුවේ, අම්මේ ඔබ මගේ දිවිය. දස මස ඔබ මා කුස රැඳවුවා, දහසක් දුක් ගිනි සිතින් දරා, මතු දියුණුව නිරතුරු ඔබ පැතුවේ, අම්මේ ඔබ මගේ දිවිය පුරා. මටගෙන දෙන්නට ඉසුරු කාසි පොදි නැත තිබුණේ, වෙහෙසට ගත රැඳී උණුසුම්දා බිඳු දරුසිනි හස වෙනුවෙනි හෙළුවේ. දස මස ඔබ මා කුස රැඳවුවා, දහසක් දුක් ගිනි සිතින් දරා, මතු දියුණුව නිරතුරු ඔබ පැතුවේ, අම්මේ ඔබ මගේ දිවිය පුරා. සවියක් වුණු පිවිතුරු ඔබේ ගුණ, සසරින් සසරට හිමිවිලා, මතු අත්බවේ වරම් පතන්නේ, හිමිනට ඔබේ සෙවනට වීලා. දස මස ඔබ මා කුස රැඳවුවා, දහසක් දුක් ගිනි සිතින් දරා, මතු දියුණුව නිරතුරු ඔබ පැතුවේ, අම්මේ ඔබ මගේ දිවිය පුරා, අම්මේ ඔබ මගේ දිවිය පුරා, අම්මා ඔබ මගේ දිවිය පුරා. අපි දැන් මේ මෙම අහන පිරිසක් ඉන්නවා. ඒ අහන පිරිසෙත් ඉන්නවා මේ මෙහෙම පොතක් එළි දක්වනවාද නැද්ද කියන දිනයක් කලාවක් නොදන්න අය. ඒ නිසා ඒ ඇයට දැනගන්න අපි කියමුද බලන්න හරියට තැන වෙලාව. මේ පොත මම කලෙලි මංගල්‍යය තියන්න බලාපොරොත්තු වෙන්නේ 2017 අගෝස්තු මාසේ 12 වෙනි සෙනසුරාදා පස්වරු 2 සිට කොළඹ මහජන
පුස්තකාල ප්‍රලේඛන ශාලාවේදී තමයි තියන්න බලාපොරොත්තු වෙන්නේ. නිදාස් චතුරස්‍රය අසලමයි එතන තියෙන්නේ. හැමෝටම නිදාස් චතුරස්‍රය ළඟට ආවොත් එතන හොයාගන්න හරිම ලේසියි. ඒ කියන්නේ පුස්තකාල ප්‍රලේඛන ශාලාවේ. පුස්තකාල ප්‍රලේඛන ශාලාවේ. ඔව්. එහෙමනම් ඉතින් අවසාන වශයෙන් ඔබතුමාගේ මේ අසිරිමත් අවස්ථාව දොරට වැඩම පෙර සාකච්ඡාව සඳහා ඔබතුමාගේ පැමිණීම මේ මොහොතේ අගය කරන අතර ග්‍රන්ථයේ එළිදැක්වීමේ කටයුතු ඊට සාර්ථක අන්දමින් සිදු වේවා කියා සියහඬ ගුවන් විදුලිය වෙනුවෙන් මම ප්‍රාර්ථනා කරනවා. තවත් මෙවැන්නකට එහා කෘතියක් කිරීමට වාසනා මහිමිය ශක්තිය ධෛර්යය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් මහේන්සූරි මහත්මයා ආයිබෝවන් ජය වේවා. ආයිබෝවන් බොහොම ස්තුතියි. අදත් සියහඬ අන්තර්ජාලයේ ගුවන් නාලිකාව අහස සිසාරා ඔබට ගෙනා දොරට වැඩම පෙර සාකච්ඡාමය වැඩසටහන සම්බන්ධීකරණය කොට ඉදිරිපත් කළ මා ඔබේ ලබන බණ්ඩාර රාජපක්ෂ සංස්කරණෙන් නිර්මාණශීලී මාවතකට ඔබව කැඳවාගෙන යන ඔබේ හිතවත් නිරංජේ ලේනගේ ඉතින් අපට අවසරයි. නැවත හමුවෙමු. ආයිබෝවන් වාසනාවත්.
ජාල රේඩියෝ සත්කාරය සියහඬ.